Vegetable visandana, no fried rice. අලුත් රෙසිපි දැනගන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න. අපි මේ යෝජනා පිළිබඳව දින ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා කළා. අවසාන වශයෙන් අපි තීරණය කළේ අග්‍රාමාත්‍ය ධූරේ බාරගන්නේ පූර්ව කොන්දේසි 4කට 90 කියලා. ඒතර ඒ කොන්දේසි 4 පිළිබඳව අපි දන්නා යවන විටත් අගමැති ධූරේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කළා තිබුණේ. ඒ කිව්වේ ජනාධිපතිවරයා අපි කඩේ යවුවා කිව්වත් හරි. මොකද මිනිසුන්ට එකක් කිව්වා ඒ වගේම යටින් තව සාකච්ඡාවක් තියලා රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්න අපිට දන්වලා එවන්නත් සතියකට පමණ පෙර ඒ අය තීරණය කරලා තිබුණේ මොකද රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂාව තියෙන්නේ එතන ඒ නිසා කාටවත් කියන්න බෑ අපි මේ තීරණය ගත්තේ විවෘතභාවයක් නැතුව කියලා මොකද විවෘතභාවයකින් අපි ගත්තේ ඒ නිසා පක්ෂයේ කිසිඳු සමාජිකයෙකුට අයිතියක් නැහැ පක්ෂයේ ගත්තේ මතයට පිටින් ගිහිල්ලා රට වෙනුවෙන් කියලා හරි රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න කියලා හරි නිදහස කරුණු කියමින් ආණ්ඩුවේ මැති අමතුරු තනතුරු බාර ගන්න මොකද අපි කිව්වා තනතුරු වමනා නැහැ පාර්ලිමේන්තුවේදී රට ගොඩ ගැනීම වෙනුවෙන් ගන්නා වූ ඕනෑම පියවරකට අපි පක්ෂයකට සහයෝගය දෙනවා කියලා. ඉතින් ඒකට ඕන යෝජනා කුමක්ද කියලා අපිට කියන්නේ. එකක් ව්‍යවස්ථා සංශෝධන හැම එක පැත්තක්නේ. දෙක ඊට වඩා බරපතල කාරණාවක් තිබුණානේ. එකක් මිනිසුන්ට ඉන්ධන නැහැ. ඩීසල් පෙට්‍රල් ටික නැහැ. මිනිසුන්ට ගෑස් ටික නැහැ. විදුලි බලය නැහැ. පොහොර ටික නැහැ. ජීවන වියදම් වැඩි වෙනවා. මේ මූලික කාරණා පහට ආණ්ඩුව යම් ආකාර ජනතාවට සහන දෙන සහ මේ දැවෙන ප්‍රශ්න පහ විසඳන්න මොනවා හරි යෝජනාවක් ගේනවා නම් ඒ යෝජනාවේ දිගපළල බලන්න නැතුව අපි සහයෝගය දෙන්න සූදානම්. ඒකයි රට වෙනුවෙන් උදව් කරනවා කියන්නේ. ව්‍යවස්ථා සංශෝධනයේ තව එකක්. ඒ නිසා මේක පටලවා ගන්නේ නැතුව ආණ්ඩුව ඒ සඳහා යෝජනා ගේන්න. ඒ වෙනුවට අපේ මන්ත්‍රීවරු තනතුරු ලබා දෙමින් බිලිබා ගන්න උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණ වැරද්දක්. ඒ නිසා AI කරලා තියෙන වැරද්දක් හැටියටයි පක්ෂය දකින්නේ.